हमारा हमारे में आई वन के ला पहले पढ़ांगा में अभी होते अभी आते इन्हें नाम्यतावे आवश्यक करना कोटे से नाम्यतावे आवश्यक करने कोटे से तमें आप याद इन्हें आदर अभी वैडे नाम्यतावे पढ़ में आवश्यक करें अतरो नाम्यतावे पढ़ में आवश्यक करने के लिए आधार से तमाहे वो आगे देवन एक के संपूर्ण अभी आवश्यक करना किये रहे देखे तुन समतुलते देखे हतर नम्यता नम्यता निबंधने पुते अभी सामान्य नम्यता वर्ग देखकर अभी हमने कहा नम्यता के ने गणने करने को वर्ग देखकर अभी साक्षात है मन को अभी नम्यता के ने पदु संकल्प या धर्मता या अमुत आर्थिक विद्या अभी हमने कहा ने कोटस देखकर इल्लुम नम्यता है स्वायत्त विचलनीय प्रतिशतक विचलने प्रतिशतक सापेक्ष इल्लुम प्रमाणे दक्वन प्रतिशतक वेनस हेवा संवेदीतावय मेन दक्वीम मे कियन इल्लुम नम्यतावे नम्यता वर्ग तुनक अपि हंदुनगत मिल इल्लुम नम्यतावे हरस इल्लुम नम्यतावे आदायम इल्लुम नम्यतावे සපියුම් නම්මිතාවේ නිර්වචනය. එහෙමනම් සපියුම් නම්මිතාවේ නිර්වචනෙදී දැන් එන්නේ illum තීරකයක ප්‍රතිසත්තක වෙනස නේද? දැන් කාගේ ප්‍රතිසත්තක වෙනසද නේද? illum කියන වචනේ වලට දාන්න කවද? සපියුම දානවා නේ. එහෙමනම් දැන් මෙතන එන්නේ සපියුම් තීරකයක ප්‍රතිසත්තක වෙනසකට සාපේක්ෂව इल्लुम प्रमाणे नेवी दंदान कावद सपयुम प्रमाणे दक्वन प्रतिशतक वेनस हेवत संवेदीता हरि एमना मेघ दिहा बलागेन कियन्न पुते सपयुम नम्यतावे निर्वचन गेदर इटेट कमन्ने गेदर इटेट कमन्ने हनन कला सामान्य पद्धतिये किन इदर कियु इल्लुम तीरकयक नेवी दंदान कावद सपयुम तीरकयक प्रतिशतक वेनसकट सापेक्ष සපයුම් ප්‍රමාණය දක්වන ප්‍රතිශතක වෙනස හේවත් සංවේදීතාවයේ මන දක්වන මෙනු. හැබැයි මේ සපයුම් නම්්‍යතාවයේ වැඩක් තියෙනවා. සපයුම් නම්්‍යතාවයේ මේ වගේ ප්‍රභේද නැහැ. සපයුම් නම්්‍යතාවයේ තියෙන්නේ එකයි, එක ප්‍රභේදයයි. අපි සපයුම් නම්්‍යතාවයේ කියලා හඳුනගන්නේ මෙන්න මේ පළවෙනි එකනා විතරයි. කවුද? මිල සපයුම් නම්්‍යතාවයේ පමණයි අපි හඳුනගන්නේ. मिले सभी उन नाम में दावे पामना या भी हाँ दुनिया का है बना
පිටුවංකය 37 නිබන්ධනයේ පිටුවංකය 37 නිබන්ධනයේ අපි චුට්ටක් කියවලා බලමු සැපයුම් සම්මිතාවේ කියන්නේ මොකක්ද කියලා. ඔකලාම්මගෙත් එක කියවමු. භාණ්ඩයක සැපයුම් තීරකයක ඇතිවන වෙනසකට අනුරූපීව සැපයුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය සැපයුම් නම්්‍යතාවයෙන් මැන දක්වයි. මෙහිදී සැපයුම් නම්්‍යතාවය ලෙස අධ්‍යයනය කරන්නේ මිල සැපයුම් නම්්‍යතාවය පිළිබඳවයි. එතකොට ඇත්තරම අපි සැපයුම් නම්්‍යතාවය කියලා ඇත්තරම අධ්‍යයනය කරන්නේ එක්කෙනෙක් ගැන විතරයි. කවුද යා මිල සැපයුම් නම්්‍යතාව. මෙතන ඉන්න මිලෙල්ලුම් නම්්‍යතාවය මෙතන ඉන්න කවුද මිල සැපයුම් නම්්‍යතාවය. පොඩි වෙලාවක් ගතතර කමන්නේ නේ. මම මේකත් මතක් කරගෙනම වැඩේ කරගෙන යන්නේ. හරි. ඒක ෂෝ. හරිද? එහෙමනම් ඔන්න මන් නම්්‍යතාවේ මිල ඉල්ලුම් නම්්‍යතාවේ චුට්ටක් මතක් කරගන්න. මොකද මම මතක් කරන්නේ? මිල හොඳට බලාගෙන ඉන්න පුතේ. මිල ඉල්ලුම් නම්්‍යතාව මිල ඉල්ලුම් නම්්‍යතාව. මෙයාට මම කියන්නේ පොතේ P E D කියලා කියන්නේ. මෙයාට මම කියන්නේ P E D කියලා. ඉල්ලුම් නම්්‍යතාව. මිලෙහි සලකා බලන භාණ්ඩයේ මිලෙහි ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණෙහි සිදුවන ප්‍රතිශතක වෙනස හේවත් සංවේදීතාව මන දක්වන මෙනුම. මෙන්න පුතේ මිල ඉල්ලුම් නම්්‍යතාව නිර්වචනය. මොකද මිල ඉල්ලුම් නම්්‍යතාව නිර්වචනය මිලෙහි ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය සිදුවන ප්‍රතිශතක වෙනස හේවත් සංවේදීතාවයේ මැද දක්වන මෙනුම. මොනවා මිල ඉල්ලුම් නම්්‍යතාවේ ගණනය කරන සූත්‍රයක් මම කිව්වා. මිල ඉල්ලුම් නම්්‍යතාවේ ගණනය කරන සූත්‍රය මිල ඉල්ලුම් නම්්‍යතාවේ සමානයි කෙටි කරා නම්්‍යතාවේ සමානයි ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස වෙදීම මිලෙහි ප්‍රතිශතක වෙනස සැපයුම් නම්්‍යතාවයි කොට මම මෙම් ගන්න තාම ඉල්ලුම් නම්්‍යතාවයි ඒක තමයි සූත්‍රය මේ සූත්‍රය අපිට මෙහෙම ලියන්නත් පුළුවන් කොහොමද මිලෙහි ඉල්ලුම් නම්්‍යතාව කියන්නේ PED සමානයි डेल्टा क्यू डी सी යට වෙදීම डेल्टा पी सी යට මේ කියන්නේ PED මිල ඉල්ලුම් නම්්‍යතාවේ සමානයි डेल्टा क्यू डी सी क्यू डी කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය सी යට කියන්නේ ප්‍රතිශතය डेल्टा කියන්නේ වෙනස එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස බෙදුවා කාගෙන්ද මිලෙහි ප්‍රතිශතක වෙනස මේ තමයි නම්්‍යතාව හොයන ඊළඟ සූත්‍රය ඊළඟ සූත්‍ර නෙවෙයි අද මම මේක ඉංග්‍රීසියෙන් ලියුවා මේක ඉංග්‍රීසියෙන් ලියුවා තවත් අවශ්‍ය නම් පුතේ මේක අපිට ලක්ෂණම් මෙතා සූත්‍රය හොයන්න පුළුවන් ලක්ෂණම් මෙතාවේ සූත්‍රය ගන්න කොහොමද PED සමානයි ඩෙල්ටා Q වෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P වෙදීම Q වෙන ලක්ෂණම් මෙතා සූත්‍රය වෙන ලක්ෂණම් මෙතා සූත්‍රය ඩෙල්ටා Q කියන්නේ ප්‍රමාණයේ වෙනස ඩෙල්ටා P කියන්නේ මිලෙහි වෙනස डेल्टा पी කියන්නේ මිලෙහි වෙනස පී සහ කියෝ කියන්නේ මිල සහ ප්‍රමාණය මේ කතා කරේ මොකක්ද මේ කතා කරේ මොකක්ද මිල ඉල්ලුම් නම්්‍යතාවයද මේ මිල ඉල්ලුම් නම්්‍යතාවය මම කතා කරේ මේ මිල ඉල්ලුම් නම්්‍යතාවයේ මතකද මම මේ තාම මිල ඉල්ලුම් නම්්‍යතාවය යන්නේ හරිද යහෝ මෙච්චර උගන්නන පන්තියක් ලෝකේ කොහෙවත් නැහැ ඇති ඈ මිල ඉල්ලුම් නම්්‍යතාවය උගන්වලා කරගලා අන්තිම දා ෂෝට් නෝට් එකක් ගහලා पेपर अनम्य
නම්ය පූර්ණ නම්ය මෙන්න මෙහෙම නම්යතා ප්‍රභේද පහකුත් අපි ඉගෙන ගත්තා මොනවාද ප්‍රභේද පහ පූර්ණ අනම්ය අනම්ය ඒකීය නම්ය නම්ය පූර්ණ නම්ය හරි වැඩේ අවසන් මේ පරණ දේවල් දැන් අපි අලුත් දෙයට එන්න යන්නේ දැන් අපි කතා කරන්න යන්නේ මිල සැපයුම් නම්ිත කාට හරි අවශ්‍ය නම් ටග්ගල මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මම ලියා ගන්න වෙලාව දෙන්නේ නැහැ මේක ටග්ගල ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ටග්ගල අවශ්‍ය නම් පස්සේ ලියා ගන්න ඔලයක් අරගෙන හරිනේ හරි දැන් ඔන්න ගේමකට බහිනවා දැන් ගේමකට බහිනවා දැන් ගේමකට බහිනවා දැන් 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 තමයි මිල ඉල්ලුම් නෙවෙයි දැන් දැන් කවුද දැන් කවුද අද කතා කරන්නේ මිල සැපයුම් නම්ිතාද මිල සැපයුම් නම්ිත මෙන්න මම වෙනස් කරන දේවල් ටික හරි සරල දේවල් ටික වෙනස් කරන්න මොකක්ද මිලෙහි ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් නෙවෙයි කවුද දැන් කවුද මෙතන දාන්නේ මන සැපයුම් සැපයුම් ප්‍රමාණය සිදුවන ප්‍රතිශතක වෙනසේවත් සංවේදීතාවය මැන දක්වන මෙනුම මිල සැපයුම් නම්ිතාද එමනම් මෙතන දැන් අපි ගණනය කරන්න කාවද මිල සැපයුම් නම්ිතාවේ සමානයි මිල සැපයුම් නම්ිතාවේ සමානයි ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස නෙමෙයි කවුද ඉන්නේ නම් සැපයුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස බෙදනවා කාගෙන්ද මිලෙහි ප්‍රතිශතක වෙනස මෙයා දැන් PED නෙමෙයි price elasticity of demand di illum then demand neve den kawuda supply ena di neve den dan kawuda s menna s dimbote delta qd siyara kiyanne qd kiyanne illum pramana quantity of demand kiyana gane dan metana ema nan qd neve den kawuda danna api kawuda danna q s dan mama qd wenora metana dala kawuda pote q s hari lesi balanna ko අනේ ලක්ෂණම් මෙතන සූත්‍රේ වෙනස් කරන්න දෙයක් නැහැ මට ඇයි මෙතන මම QD දාලා නැහැ QD දැම්ම නම් QS කරන්න තියෙනවා මෙතන මම නිකම්ම Q තියෙනවා ඩෙල්ටා Q කියන ප්‍රමාණය වෙනස ඒක ඉල්ලුමේ වේවා සැපේ වේවා හැබැයි මම මෙතන වෙනස් කරන්න PES කියලා පුතේ නම්්‍යතාවයේ අනුව අපි හඳුනාගත්ත වර්ග පහක් ඒ පහ සැපේුමේදී ඒ විදිහමයි වෙනසක් පූර්ණ අනම්ය සැපයු ඉල්ලුම නෙවෙයි සැපයු අනම්ය සැපයු ඒකීය නම්ය සැපයු නම්ය සැපයු පූර්ණම්ය සැපයු එච්චරයි එමනම් අපි නෝට් එකට යන්න හරි මිල සැපයු නම්යතාවේ PES අපි ලියමු නිර්වචනය ටග්ග ලියන්න මම පොඩි කැටයන් ටිකක් දාලා මේක නිර්වචන ලස්සන කරන්න ඈ පොඩි ඉස්සරහට කැටයන් ටිකක් දාලා ලියන්න අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී ස්ථාවරව තිබියදී සලකා බලන බාණ්ඩේ සලකා බලන බාණ්ඩේ සලකා බලන බාණ්ඩේ මිලෙහි සිදුවන ප්‍රතිශතක වෙනසකට මිලෙහි සිදුවන ප්‍රතිශතක වෙනසකට මිලෙහි සිදුවන ප්‍රතිශතක වෙනසකට මිලෙහි සිදුවන ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව 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 සැපයුම් ප්‍රමාණයේ සිදුවන සැපයුම් ප්‍රමාණයෙහි සිදුවන සැපයුම් ප්‍රමාණයෙහි සිදුවන
ප්‍රතිසතක වෙනස හේවත් සංවේදීතාවය ප්‍රතිසතක වෙනස හේවත් සංවේදීතාවය ප්‍රතිසතක වෙනස හේවත් සංවේදීතාවය ප්‍රතිසතක වෙනස හේවත් සංවේදීතාවය මන දක්වන විනුබ මන දක්වන විනුම මන දක්වන විනුම මිල සැපයුම් නම්්‍යතාවයයි මිල සැපයුම් නම්්‍යතාවයයි මිල සැපයුම් නම්්‍යතාවයයි එමනම් ගණනය කරන විදිය තියෙනවා මිල සැපයුම් නම්්‍යතාවය සමානයි අපි සිංහලෙන් ලියමු සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම मिलहि प्रतिशतक वेदस मिलहि प्रतिशतक वेदस मिलहि प्रतिशतक वेदस मिलहि प्रतिशतक वेदस වැඩේ හරි ඔබට පොඩි හරි ලේසි මම මගේ ගිය සතේ දිහාට බලන්න ඉන්න බලා මේවා නිකන් නැතිං ගේමක් නෑ පුතේ හරි එමනම් ඊළඟට ESP කියලා තියෙන්නේ elasticity of price කියලා අපිට දාන්න පුළුවන් supply එක. එහෙම නැත්නම් PES කියලා දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. මේ සූත්‍ර ලියමු එහෙම නම් ඊළඟ යටින් කොටුවේ චොටි කොටුවේ එයා PES සමානයි delta QS 100ට බෙදීම delta P 100. චොටි කොටුවේ. චොටි කොටු තුනක් කරලා පුතේ කොටු මාරු කරගන්න නැතුව පුතේ හරිය ගලියා ගන්න. PES සමානයි delta QS 100ට බෙදීම delta P 100. ලක්ෂක නම්්‍යතාවය ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයක් එහෙම නැත්නම් සැපයුම් වක්‍රයේ ලක්ෂයක එක ලක්ෂයක ගණනය කරන නම්්‍යතාවය ගණනය කරන මෙන්න මේකේ ඊළඟ කොටුවේ දාන්න පුතේ මේක PES සමානයි PES සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P අර වෙනම මඟකට නේද නේද ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q හරිනේ හරි දැන් බලන්න මේ ඔයා දන්නවා මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P කියන්නේ ඇත්තටම කවුද ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P මේ කියන්නේ සැපයුම් වක්‍රයේ බෑවුම් එහෙනම් මට ඕන නම් මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම මම බෑවුමට පාවිච්චි කරන අකුර PES සමානයි මෙයාගෙන මම කලිම දානවා B B වැඩි කිරීම P බෙදීම Q දැන් මෙන්න මේ කියන සමීකරණය මෙතන පාවිච්චි කරන්න ලුවන් ගැටලුවක් නැහැ පාවිච්චි කරන්න පුළුවන් හරි දා ගන්න පුතේ PES සමානයි B වැඩි කිරීම P බෙදීම Q B වැඩි කිරීම P බෙදීම Q මතකද සූත්‍ර කියලා දෙමද අපි අතරම සූත්‍ර තුනයි ලිව්වේ හැබැයි හතරක් වගේ අපිට පේන්න තියෙනවා මොකද මේ දෙකම එකයිනේ එකක් සිංහලෙන් එකක් සංකේතාත්මකව ඉංග්‍රීසියෙන් අපි ලිව්වේ අනම්ම්‍ය සැපයුම ඒකීය නම්ම්‍ය සැපයුම නම්ම්‍ය සැපයුම පූර්ණ නම්ම්‍ය සැපයුම
මම බෝඩ් එක මකා ගන්නවා මොකද හේතුව ලොකු බෝඩ් එක මේ වට ප්‍රමාණය අපිට මේ ඔන්ලයින් පන්ති හරහා පෙන්වන්න බැරි හින්දා ඉන්නේ නැත්නම් මම මේක මකන්නේ නැතුවම තමයි ඊළඟ කොටසට යන්නේ නමුත් මම මේක මකා ගන්න අපිට ඉඩ ටිකක් අවශ්‍ය වෙන හින්දා හැබැයි මම සූත්‍ර ටික තියාගත්තා පිටුවන්ගේ 37 උදාහරණ ටික තියෙනවා පිටුවන්ගේ 38 උදාහරණ ටික තියෙනවා මොකද්ද පළවෙනි උදාහරණ මොකද්ද පළවෙනි උදාහරණ අනෙකු සාධක නොවෙනස් තිබියදී මිල සියන 5කින් ඉහළ ගිය විට x නම් භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය සිය 10කින් වැඩි වේ x වල මිල සැපයුම් නම්්‍යතාවය ගණනය කරා පුතේ ගාන බලද්දී පේනවා මේ ගානේ තියෙන ප්‍රතිශතාගයක් එමනම් ප්‍රතිශතාගයක් තියෙනවා නම් මම මේ සමීකරණය මකා ගන්නවා මොකද ආයේ සිංහලයේදී අපි ගණන් හදන්නේ මේ 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 60 60 උදාහරණ අධික සූත්‍ර ලියලි අපි භාවිතා කරන්නේ අතර මෙන්න මේ සූත්‍ර ටික එතකොට ප්‍රතිශත ගණනක් තියෙන හින්දා මේකද 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 කතා දෙකක් නැහැ මොකද උත්තරේ එක එකෙන් හදමුනේ ප්‍රතිශතය දාලා හදමු PE සමානයි ඩෙල්ටා QS 100ට බෙදීම ඩෙල්ටා P 100ට ඩෙල්ටා QS සැපයුම් ප්‍රමාණය වෙනස 10යි සාමාන්‍ය පුතේ වැඩි අඩු වෙද්දී අපි මෙතනදී ධන ඍණ දාන කතන්දරයක් අවශ්‍ය නැහැ මොකද පුතේ ඇත්තටම සැපයුම් නම්්‍යතාවයේ ධන එන්නේ හැම වෙලේම ඒකට හේතුව තමයි සැපයුම් ප්‍රමාණය සහ මිල අතර තියෙන අනුලෝම සම්බන්ධය සැපයුම වැඩි වෙනවා මිල වැඩි වෙනවා මේ ඉඳ දෙන්න අතර තියෙන සම්බන්ධය ධන හිඳ අය ධන ඍණ අවස්ථාවක් නැහැ මෙතන ඒතකොට 10 බෙදීම මිලෙහි වෙනස 5යි 10 බෙදීම 5 උත්තරේ කීයද 2 ඕක ඉතින් ධන 2 කියලා දාන්න ඕනේ ඕම ඉතින් බහම ධන 2 කියලා දාන්න වෙයි එච්චර හදන්න ඩක්දා ඩක්දා ඊළඟ ප්‍රශ්නේ දැන් අභ්‍යාසයේ මොකක්ද තියෙන්නේ y නම් භාණ්ඩයේ මිල 40 සිට 30 දක්වා අඩුවීම නිසා දැන් ඔයාලට පේනවා මේක නම් කෙලින්ම පුතේ ප්‍රතිශතය නැහැනේ ප්‍රතිශත ගන්න නැහැ නමුත් මේක මම ලියා ගන්න මෙන්න මෙහෙම මිල QS මිල 40 සිට 30ට අඩුවේ 70 ඉඳ 30ට අඩු වෙනවා සැපයුම් ප්‍රමාණය 600 ඉඳලා 500ට අඩුවේ ඒ සැපයුම් නම්්‍යතාවය ගණනය කරන නම්්‍යතාවය හඳුනා ගන්න. එහෙමනම් පුතේ දැන් මේ වගේ එක මොකද වෙන්නේ? මිලයන් දෙකක් නැති වෙන්නේ. ඒතකොට මේක අපිට හොයන්න කියලා මිලේකුත් නැති හින්දා අපිට හරියට ඒ මේක භාවිතා කරන්න බැහැ ප්‍රතිශතය නැහැ. ප්‍රතිශත හොයා ගන්න ඕනේ. මම කියලිම භාවිතා කරන්න කවුද? මෙන්න මෙහා. නේ? මෙන්න සූත්‍රේ TS සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. ඩෙල්ටා Q Q වල වෙනස. 600 ඉඳලා 500 කියලා පුතේ ඍණ 100 මම ඍණ ගැන හිතන්න තෝ නිකම්ම දානවා 100 බෙදීම ඩෙල්ටා පීට් කියලා 10 10 වැඩි කිරීම කැමති මිලක් ප්‍රමාණයක් මම ගන්නවා මෙන්න මේ පළවෙනි එක මිල 46 ප්‍රමාණය 600 ප්‍රමාණය 600 ඉතින් සුළු කරන්න දිනේ 10ට 40 ගැපෙනවා 4යි 100ට 600 ගැපෙනවා 6යි 4 බෙදීම 6 මෙතන ආය දෙකෙන් ගැපෙනවා 2යි මෙතන 3යි 2 බෙදීම 3 2 බෙදීම 3 පුතේ දශම කරලා ගන්න උත්තරේ දශම කරලා ගන්න උත්තරේ දශම කරලා උත්තරේ ගන්න 0.6 දශම කියලා ගන්න උත්තරේ 0.66 වගේ මම හිතන්නේ හදලා බලන්න සුළු කරලා හදාගෙන යන්න
කරන්න දෙක බෙදීම තුන කියන්නේ පොතේ 20 බෙදීම 0.6යි 6 මකන වෙන මම ඉතන හරියට කියලා හදිස්සියවත් ලියාගෙන බැරුණා නම් ගහන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියාගන්න ඔන්න මේකෝ මොකද අද අපිට ගොඩාක් වැඩ දෙන අපේ සැපයුම් නම් මෙතන සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ ඊළඟ අභ්‍යාසය මොකක්ද තියෙන්නේ ඔනේ මේ ප්‍රස්තාර සටහන තියෙන්නේ මගේ ප්‍රස්තාර සටහන දෙකක් එන්න මේක ප්‍රස්තාර සටහන තියෙන්නේ දෙක මේ ප්‍රස්තාර සටහන පුතේ පොඩි වෙනසක් කරගන්න ඕනේ අපි එහෙනම් හදන්න එපා මගෙත් එක්ක හදන්න පුතේ මෙතන මේ 40 මෙතන 100 නෙවෙයි 80 කරගන්න මෙතන තියෙන 100 නමුත් 80 කරගන්න මොකද මේ මිල දෙක දෙක යනවා නම් පුතේ මෙතන ප්‍රමාණය සමාන ප්‍රමාණික යන්න ඕන 100 වෙන්න බෑ හරි එහෙනම් මෙතන දාගන්න 80 80 හරිද අදවනේ ඊට පස්සේ මෙතන ලක්ෂයෙන් A මෙතන ලක්ෂයෙන් B එහා බෙද පිටුවේ තියෙනවා අපිට A ලක්ෂේ නම්්‍යතාවය හොයන්නලු B ලක්ෂේ නම්්‍යතාවය හොයන්න මම A වල හොයනවා ඔයා තනියෙන් B වල හොයන්න ඕන එහෙම බලන්න මෙන්න ඒ වල p e s වගන්නේ ඒ වල p e s එලේ නම තමයි ලක්ෂය ගැන බං හොයන්න තියෙන්නේ එවනම් මොකද මම පාවිච්චි කරන සූත්‍රය ලක්ෂණමිතා සූත්‍රයනේ අරකමයි පාවිච්චි කරන්නේ p e s සමානයි ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා p වැඩි කිරීම p බෙදීම q උදේ මේකේ චාප නම්්‍යතාව එහෙම ඉස්කෝලේ අර එහෙම උගන්වලා දෙනවා නම් බලන්නවත් එපා. ඒව අහන්නෙත් නැහැ, සිලබස් එකෙත් නැහැ, ජීවිතේ දහන්න. ඇහුව පුතේ ඇවිල්ලා මට අලවන්න ඔක්ක. අහන්නේ. එතන ඒවා දැන්නේ මේ සූත්‍රෙ විතරයි වඩ කරගත්ත. මේ සූත්‍රෙ විතරයි. මම දැක්ක සමහර පන්තිවල උගන්වලා දෙනවා පුතේ මේ බදු පාඩම දැන් අපි ඊළඟට පටන් ගන්න පාඩමේ. ජනම් කරුවම්මද බදු උගන්වලා දෙනවා. මම දන්නේ ඇයි කියලා 2011 තමයි පුතේ විෂය නිර්දේශන අවස අයින් කරේ. අමුත තා මුගන්න. ඒ කියන්නේ මේ ගුරුවරයා අනිත් කටේ වඩා වැඩි උගන්වනවා කියලා පෙන්නන්නේ සිලබස් එකේ නැති ඒක වගේ. පිස්සුකට. හරිද? ඒ වගේ පුතේ මේ අනවශ්‍ය දේවල් එකද ගන්න ඕනේ නෑ. සිලබස් එකේ තියෙන ටික ඉගෙන ගන්න නම් හොඳටම ප්‍රමාණවත් හැබැයි ඒ ටික ගැඹුරු ටික ඉගෙන ගන්න. නිකන් සරලව උඩින් පල්ලෙන් නිකන් චුට්ටක් ඉගෙනගෙන තේරුමක් නෑ. හරි. එහෙනම් මෙන්න ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා Q ප්‍රමාණය වෙනස කොහෙද බා? මෙතනත් 40යි මෙහෙත් 40යි කොහෙත් 40යි කියද ඒක? ප්‍රමාණයේ වෙනස 40 වෙදීම ඩෙල්ටා p මිලේ වෙනස කියන්නේ හැමතරම දෙකයි නේ දෙක වැඩි කිරීම මේක තමයි වැදගත් a වල p සහ q a වල p කියද 4යි a වල p 4යි a වල q කියද 40යි එමනම් සුළු කරාට පස්සේ 40ට 40 ගැබෙනවා 4 දෙකෙන් බෙදුනා පස්සේ උත්තරේ ඒ වල නම්්‍යතාවය දෙක. ඔයා මේක හොයලා එහා පැත්තේ B වල නම්්‍යතාවය තනියම හොයන්න වෙනස් වෙන්නේ මේ P සහ Q විතරයි. මෙයා වෙනස් වෙන්නේ නැහැ. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වෙනස් වෙන්නේ නැහැ. මෙයා විතරයි වෙනස් වෙන්නේ. සංගලන.
विविध गण गण पहाने विविधाकार
ලලා පාතලේ අතරේ වැදීම එහෙ කියලා කියන්නේ 1.3 1.3 හරි ඉතින් මම අද ටිකක් උදේ එක දෙකට සාකච්ඡා කරගෙන ආවා මේක රෙකෝඩින් එකක් උදේ ඔයාලට ඕනනම් පස්සේ ලබා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ මම මේක අප්ලෝඩ් කරලා දාන්නම් වීඩියෝ එක ගන්න අරන් ඕනනම් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ගැටලුවක් නැහැ අරගෙන බලන්න හරිද තියෙන හැම පහසුකම් පාවිච්චි කරලා පුතේ ඔයාලා මේ දවස්වල ඔයාගේ අධ්‍යාපන කටයුතු 100%ක් සර්ව ප්‍රකාරයෙන් සම්පූර්ණ කරගන්න ඔබට කිසිසේත්ම පුතේ අපි බාධා දාලා නැහැ මේ අවස්ථාවේදී කිසිම බාධාවක් අපි දාලා නැහැ මේ ලින්ක් එක විවෘත ලින්ක් එකක් විදිහට යන්නේ එතකොට ඔබ ක්ලාස් ෆීස් කියවුවද ඔබ විවෘතද අපි ඒක බලන්නේ නැහැ ඒවා කරන්න එක ඔබේ යුතුකම බලා කැමති නම් කරන්න එතන නිකන් ඉන්න හැබැයි මේ ලින්ක් එක අපි සම්පූර්ණ නොමිල දෙන්නේ කිසිදු කෙනෙකුට බාධාවත් දෙන්නේ නැහැ අවශ්‍ය නම් මම මේක YouTube අප්ලෝඩ් කරලා ඒකේන අප්ලෝඩ් එකක් අප්ලෝඩ් කරලාස් ඒ ලින්ක් එකක් මම උදාහරණ වල ඕන කෙනෙකුට වැඩ කරගන්න පුළුවන් මොකද අපි හැමෝම ඉන්නේ පුතේ ඊටාම දුෂ්කර කාල පරිච්ඡේදයක ඉතින් ඉන්නේ දුෂ්කර කාල පරිච්ඡේදයක ඉඳ අපි වෙනුවෙන් වැඩ කරගන්න ඕනේ මම සාමාන්‍ය පුතේ ටියුට් එක කවදාකවත් PDF එක තියා මම ටියුට් එක සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ මගේ ටියුට් එක මම සාමාන්‍යයෙන් ටිකක් පරිස්සම් කරනවා ඒකට හේතුව පුතේ මම මේකට අප්‍රමාණ මහන්සියක් කරලා හදලා තියෙන්නේ මේක තමයි විභාග මට්ටමේ නිවන්දනයක් විදිහට මම මේ හදලා තියෙන්නේ ඉතින් ඒ හේතුව නමුත් මේ දවස්වල මම එහෙම නැහැ මේ PDF ටියුට් එක මම ඕන කෙනෙකුට දෙනවා ඉල්ලන ගුරුවරයෙක් ළඟ පුතේ මම PDF ටියුට් එක දෙනවා කිසිම ගැටුමක් නැහැ ඒක ගන්න සමහර ළමයින්ට එන්න බෑ කියලා තිබ්බා ඒ ළමයින්ට පුතේ අපි පෝස්ට් එකේ තැපෑලෙන් යවුවා ටියුට් එක ටියුට් එක තැපෑලෙන් යවන සමහරුන්ට සමහර කට්ටියට පුතේ අපි PDF එකෙන් ලොම් PDF එක දුන්නා එහෙනම් ඔබට කරන්න පුළුවන් උදව් කරන්න පුළුවන් හැම වෙද්දියකටම මේ වෙලාවේ අපිට උදව් කරන්න. ඔයාගේ වැඩේ ඔයා හරියට මේ දවස්වල මහන්සිලා පුතේ මේ වැඩේ සෙට් වෙලා වැඩේ කරගෙන යන්න. ඉතින් ඕක තමයි වැදගත්ම සාධකය. ඉතින් මේ පාර विभाग के प्रतिपाल प्रतिपाल मंगे ग्रूप प्रतिपाल अति बहुत මෙන්න චපුරට සිලෙක්ට් කරන කට්ටිය මෙන්න කොළඹට මෙන්න ගැලණියට මෙන්න සතරේට මෙන්න රුහුණේට සියලු කැම්පස් වල පුතේ මේ පාරක් අපේ දරුවෝ සරසවිවරම් හිමි කරගෙන සිටිනවා ඒ අතරතුර පුතේ සමහර අවාසනාවන්ත දරුවෝ ඉන්නවා ඉතින් මම එයාලට කියන්නේ අවාසනාවන්ත දරුවෝ ඒකට හේතුව මගේ විෂයට ඒ අරගෙන මගේ විෂයට හොඳ රිසල්ට් එකක් අරගෙන අනිත් විෂයන් සමහර ඒවා පුතේ ඩවුන් වෙලා තියෙනවා ඉතින් අපරාධේ හිම කරගන්න එපා ඉතින් ඒකෙන් වෙන්නේ පුතේ මට තෘප්තියකුත් නැහැ ඔබට තෘප්තියකුත් නැහැ එහෙනම් ඔයාලා හැමෝම මගේ විශේෂයට වැඩ කරනවා කියලා මම දන්නවා මගේ විශේෂයට වැඩ කර හැම එකම මාසයෙන් වැඩ කරන්නේ ඒකෝන් කියන විශේෂණු බල හැමෝම මාසය කියලා මම දන්නවා ඉතින් ඒ විශේෂය වගේම අනිත් විශේෂ දෙකටත් පුතේ බර තියලා ඒ විශේෂයන් දෙක ගැනත් ටිකක් කල්පනා කරලා පුතේ වැඩ කරන්න එතකොට ඒ විශේෂයන් දෙකත් අනිවාර්යෙන් කොටදා ගන්න මගේ විශේෂ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම වැඩසටහන් ටික මම කරනවා දැන් මේ සිද්ධාන්ත පන්තිය තව ටික කාලකින් පුනරීක්ෂණ පන්ති පටන් ගන්නවා ඊට පස්සේ දැනට වල ලබන සතිය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ස්පීඩ් තියරි කියලා ප්‍රෝග්‍රෑම් එකක් නැවත මුලින් ඉඳන් කතා කරන කෙටියෙන් කතා කරගෙන යන ස්පීඩ් තියරි ප්‍රෝග්‍රෑම් එකක් අපි සාකච්ඡා කරනවා ඊට පස්සේ ඒක තුල මාසෙට වතාවක් විභාගයක් තියලා ඒ විභාගයෙන් ලකුණු ගන්න කට්ටියට අපි ටැග්ක්ක් දෙන්න බලාපොරොත්තු වෙනවා නේ මොනවා හරි මකණයක් හරි දෙන්න බලාපොරොත්තු වෙනවා මකණයක් නේ වස්තු හොඳ ටැග්ක්ක් දෙනවා නමුත් ඒ වැඩපිළිවෙල තියෙනවා ඒ වැඩපිළිවෙල තියෙනවා ඉතින් වැඩපිළිවෙලත් එක්ක ඉන්න හැමදාම කියපු වැඩපිළිවෙල පුතේ ඔයාලත් එක්ක අපි සාකච්ඡා කරලා දෙනවා නේ දැනට චුට්ටි අදවස වීමක් තියෙන පුතේ ඔයාලත් එක්ක අර දවසට කරපු පේපර් එක කරගන්න කරගෙනවා නේ හැමදාම දවසට පේපර් එකක් අපි කරන්නේ ටී ටයිම් පේපර් එක බ්‍රෙක්ෆාස්ට් පේපර් එක දැන් කරන්න බෑනේ නේද දැන් කරන්න බෑ කියන්නේ ඉතින් ඔන්ලයින් නේ බං නේ ආඩ කරන්න දින මට බලන්න දැන් බලා උදර පොත් ටික දිග අරගෙන උඩ පැනගෙන ලියයි වැඩක් නැහැ නේ එහෙනම් පේපර් එක නෑ නමුත් අපි හිතනවා සජීවී මැදි කාමරේ අපිට ඉතාල නොදුරු කාලේදී හම්බෙන්න අවස්ථාවක් වෙවි ඒ හම්බෙන දවසට ඔය වැඩ ඔක්කොම ටික නැවත වතාවක් කරන්න පුතේ ලෑස්තිලා ඉන්න. නැවත වතාවක් කරන්න ලෑස්තිලා ඉන්න එකේ කතා දෙකක්. හරි. එවනම් ගණන් ටික අවසන්. අපි ගණන් සූත්‍ර තුනෙන්ම හදන්න පුළුවන් සූත්‍ර ටිකක් අපි හදුවා. ඔයිට වඩා ගණන් පුතේ විභාගෙදී ආ එන්නේ නැහැ. දැන් අපි කතා කරන්න යන්නේ
චූටි සිද්ධාන්ත කොටසක් මෙන්න මේ කියන සැපය නම්යතා ප්‍රවේද ටික සාකච්ඡා කරන්න අයියා සැපය නම්යතා ප්‍රවේද ටික සාකච්ඡා කරන්න හරි බලමු එමනම් අනිකුතේ මතක් කළ යුතුයි අපේ සජීවී පන්ති කාමරේ වගේම අපේ ඔන්ලයින් පන්තියත් ඉතාම සාර්ථකයි කියලා ඔප්පු වෙලා තියෙනවා දැන් ගියපාර කරපු ඔන්ලයින් පන්තිවල දරුවන්ට විශේෂ වශයෙන් එයාලගේ රිසල්ට් එක ඉතාම හොඳින් වර්ධනය වෙලා තියෙනවා ඒ කියන්නේ ඔන්ලයින් පන්තිවල රෑන්ක් තියෙනවා නමුත් මම ඔන්ලයින් පන්තිවල ගත්ත එක රෑන්ක් එකක් අත්පුතේ මම ඇඩ් කරේ නැහැ මගෙන් ඒ කියන්නේ මගෙන් ඔන්ලයින් ඉගෙන ගත්ත දරුවන්ගේ රෑන්ක් එකක්වත් මම දාලා නැහැ මම දාන්නේ නැහැ ඒකට හේතුව පුතේ ඕන්ට උගන්නපු වෙනත් ගුරුවරු ඉන්නවා මේ ලංකාවේ හැමතැනම ඒ ගුරුවරුන්ට ඒ රිසල්ට් එක අයිති ඔන්ලයින් උගන්නපු මට වඩා ඔන්ලයින් පාඩම් සමහර පාඩම් වලින් සමහර අතෙන් පාඩම් තමයි මගෙන් යාල ඉගෙන ගත්තේ ඉතින් ඒ ඉගෙන ගත්ත දරුවෝ ඒ ඒ වල දාපු කමෙන්ට් තියෙනවා මං ගා මං පස්සේ ඔයාලට වෙනවා ඔයාලට පෙන්වන්න ඉතින් මේ ඒ රිසල්ට් එක මං විතර මට වඩා ඒ ගුරුවරුන්ට අයිති වෙන මං ඒවා මගේ කියලා ඇඩ් කරගත්තේ නැහැ සමහර මම දැක්කා YouTube එකේ උගන්නලා දිවයිනේ ප්‍රථමය දිස්ත්‍රික්කයේ ප්‍රථමය හැම ඇඩ් කරගෙන තිබ්බේ. එච්චර පහත් අත්තර පොතේ අපි වැටෙන්නේ නැහැ මම නම් වැටෙන්නේ නැහැ. මගේ ළඟට ආපු අවුරුදු දෙකක් ආපු දරුවන්ගේ රිසල්ට් විතරයි පොතේ මම ඔය වාලට දාලා තියෙන්නේ. සැපේ නම්යතාවේ ප්‍රභේද. මට හිතනවා මේ නම්යතා ප්‍රභේද පහ එකපාරම සාකච්ඡා කරන්න. ඔව්ද එකපාර තමයි සාකච්ඡා කරන්නේ. පූර්ණ අනම්ය අනම්ය ඒකීය නම්ය නම්ය පූර්ණ නම්ය කියන අවස්ථාවක්. මම බෝඩ් එකේ මේක හරහට ලියා ගන්න. හරි. අපි මේ බෝඩ් එකේ ප්‍රශ්න දින්නේ තමයි දිගම දින බෝඩ් එක. පූර්ණ අනම්. මම මේක අදින්න පස්සු කරනවා මම මේ. මෙන්න අනම්ය. මෙන්න ඒකීය නම්ය හරි ඒකීය නම්ය ඉතුරු දෙන්නම යටට ගන්න මේ වෙලාව නම් එක මේ වෙලාව පූර්ණ නම්ය එක හරි पूर्ण अनाम्य वचने तेरनो वाले तेरना पुते पूर्ण अनाम्य आय अनाम्य क्या ने पुते वेनस्वेन्ने ने नेमेन्ने ने हरे केलिंग इन्ने पूर्ण केलिंग इन्ने हरे ये दम में आय वेदन ने कथा कल पुते उम्मी बेरो बेन्ने सभी ओका वेनस्वेन्ने ने मनोवा की उपाते मुतुम डायल ले रखो है मुआ मुतुम डायल है वे� उत्तर बिंदु PES බිඳුව තමයි එන්නේ ඕනෑම තැනක නම්යතාවය ගන්න එක. මෙතන ගණනය කරත් බිඳුව, මෙතන ගණනය කරත් බිඳුව. මේ ඕන තැනක ගණනය කරත් පුතේ නම්යතාව දෙන්නේ බිඳුව කියන අගේ තමයි එන්නේ. මෙයාගේ හැඩේ මිලාක්ෂයට සමාන්තරව තමයි මෙයා ගමන් කරන්නේ. එහෙමනම් අපි පොඩ්ඩක් ටියුට් එක කියමු. පූර්ණ අනම්ය සැපය. චුලි වාක්‍යයක් ලියන්න පුතේ මෙන්න මෙහෙම. मिल वेनस्वत मिल वेनस्वत मिल वेनस्वत सपयो प्रमाणे वेनस्नुवन तत्वया सपयो प्रमाणे वेनस्नुवन तत्वया पूर्ण अनम्य सपयम अक्लेश हनुमाय पूर्ण
අනම්ම්‍ය සැපයුමක් ලෙස හඳුන්වයි. අදින උදේ රූප සදාන අදින රූප සදාන සමාන්තර වේ ලක්ෂයට සමාන්තර හරි අපි කතා කරේ පූර්ණ අනම්ම්‍ය සැපීමක් ගැන ඒ කිව්වේ දීපු නැති කට්ටිය ලියාගත්ත නම් ආයෙ හරිය මොකද්ද සමහරු මට මැසේජ් අදාද ලියා ගන්න බැරි වුණා කියලා මිල වෙනස්වද සැපයුම් ප්‍රමාණය නොවෙනස් තත්ත්වය මිල වෙනස්වද සැපයුම් ප්‍රමාණය වෙනස් නොවන තත්ත්වය අපි ඔය උදාහරණ වැළවේ නෑනේ මොකද්ද උදාහරණ උදාහරණයක් තිබ්බා දීලා සිනමා ශාලාවක ආසන ප්‍රමාණය පුතේ මේ වගේ එක පුතේ පූර්ණ අනම්ම්‍ය සැපයුමක් වේ. මොකද ෆිල්ම් එක ටිකට් එකේ ගාණ වැඩි වුණා කියලාවත්. ෆිල්ම් බලන්න එන මිනිස්සු ප්‍රමාණය වැඩි වුණා කියලාවත් පුතේ. ඒකේ තියෙන ආසන සංඛ්‍යාව වැඩි වෙන්නේ නැහැ. එදිරිම් පුටුවක් අරන් ගිහින් ඉඳ ගන්න බැහැ. එතකොට ඒකේ තියෙන ආසන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඒවා පූර්ණ අනම්ම්‍ය සැපයුමක් තමයි තියෙන්නේ. අදිසුභෝගී බස් රථයක පුතේ සීට් ගාන විතරයි නම් මිනිස්සු එකයි යන්න පුළුවන්. ටිකට් ටිකේ ගාණ වැඩි වුණා කියලා. සීට් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. ඒ සීට් ප්‍රමාණය විතරයි තියෙන්නේ. මිල වෙනස් වුණාට සැපයුම වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථාවරයි නේ. අන්න අපි කියනවා පූර්ණ අනම්ම්‍ය සැපයුම කියලා. අපි යමු එහෙනම් ඊළඟ අවස්ථාවට අනම්ම්‍ය සැපයුම. එහා පැත්තට යන්න අනම්ම්‍ය සැපයුම. උදේ මේක හරි ෂෝක්. මේක හරි ෂෝක්. මේක මතක තියාගන්න ඕනේ. මේක මතක තියාගන්න. හැබැයි නිතර අමතක වෙනවා. අමතක ගියෙත් විශේෂයෙන් මේක මතක තියාගන්න ඕනේ අනම්ම්‍ය සැපයුම. මෙයා අක්ෂයේ පටන් ගන්නෙ සැපයුම් වක්‍රේ පටන් ගන්නෙ පුතේ ප්‍රමාණ අක්ෂයේ මෙයා පටන් ගන්නෙ කොහෙන්ද පුතේ ප්‍රමාණ අක්ෂයේ ඒ කියන්නේ මිල අක්ෂයේ ඇන්දොත් මේක මෙන්න මෙහෙම ඍණ යනවා මෙන්න මෙහෙම ඍණ යනවා මේ ටික ඍණනේ අතර මේක පටන් ගන්නෙ අතර මෙතනින් අතර පටන් ගන්නෙ මෙතනින් හරි එහෙමනම් මේක ඇවිල්ලා පුතේ මේ වගේ සැපයුම් වක්‍රයකට අපි කියන්නේ අනම්ම්‍ය සැපයුම් මේකේ ඕනෑම තැනක PES ගණනය කරොත් PES එකට අඩු උත්තරයක් තමයි එන්නේ. කියන්නේ 0.5 ඒ වගේ උත්තරේ 0.5 වගේ එකට වඩා අඩු උත්තර තමයි එන්නේ PES. හරි අනම්ම්‍ය සැපයුම. මේ අනම්ම්‍ය සැපයුමක් කියලා කියන්නේ පුතේ මිල වෙනස් වෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි සැපයුම වෙනස් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි උදාහරණයක් ගත්තොත් මිල වා බලන්න පුතේ සමහර කෘෂිකාර්මික භාණ්ඩ සමහර නෙවෙයි අතන කෘෂිකාර්මික භාණ්ඩවල සමහර කාලවලදී මිල වැඩි වෙනවා ගොඩක් හැබැයි මිල වැඩි වුණා කියලා පුතේ සැපයුම වැඩි කරන්න බෑ ඒ ප්‍රමාණය. ඇයි ඒ? මේක පුතේ ස්වභාව ධර්මයේ කේස් එකක් කෘෂිකාර්මික භාණ්ඩ කියන්නේ. එතකොට අපිට ඕනේ විදිහට වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙහි නෑ සමහර කාලවල අපිට දෙහි ගස්වල දෙහි මවන්න පුළුවන් හැදියම් ගහ මිරිකන. එහෙම බෑද මම. එතකොට ගෙඩි හැදෙන්නේ නෑ එහෙම.
සැපයුම් වක්‍රයේ සෑම විටම කොහෙන්ද ආරම්භ වෙන්නේ මූල ලක්ෂයෙන් ආරම්භ වීම මූල ලක්ෂයෙන් ආරම්භ වීම මූල ලක්ෂයෙන් ආරම්භ වීම මූල ලක්ෂයෙන් ආරම්භ වීම හරි තුනක් කතා කරලා ඉවරයි පූර්ණ අනම්ය අනම්ය ඒකීය නම්ය ඒකීය වැඩේ හරි හරි මහන්සි ඇයි බං තනියෙන් කියවන්න බෑ ඔය එක දිගට එක හුස්මට කියවගෙන යන්න බෑ එයා සාමාන්‍ය පන්ති කාමරේට යන පොඩ්ඩක් එහෙම මේ ඇවිදලා නේ ළඟ ඉන්න ගමයි ගුට් ඔක්කක් කනලා එහෙම වාඩුවේ ගන්න දෙන්නා දැන් ඉතින් ඒව නෑනේ බලන්න මොකද ගෙදර ඉඳගෙන ආදරලේ එනේ හොඳට කියලා කියලා කකා ඒ අම්මණ ඡන්දිටද අම්මා කණ්ඩ ගේන්න කන කන කකා ආතල්ලේක සැපේ ඇති සැපේ ඊට වඩා නෑ මම වීඩියෝ කෝල් කරගන්නකො තොට් කරන්න ඕනේ හරි හරි ආයි මොකද පුතේ WhatsApp වල වාලා දාන මැසේජ් වල මම ගුවන් තරම් මගේ නම්බර් එකේ නේවත් මම රිප්ලේ කරනවා නමුත් දවසක් දෙකක් පහු වෙන නෑ ඉතින් ගම ඒ කියන්නේ නම්බර්ස් ගොඩාක් තියෙනවනේ පුතේ බලාගෙන 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 යද්දි ටිකක් අමාරුයි ඒ හින්දා කාලය සම්බන්ධ යම් යම් ප්‍රශ්න දෙයක් ගණන් ගන්න බහ හදිසි අවස්ථාවකට කෝල් එකක් ගන්න. ඒක තමයි හොඳම දේ උදාහරණය. හොඳම දේ තමයි කෝල් එකක් ගන්න එක සහ මේ තවත් දෙන්නෙක් දැන් මම දාලා තියෙන අමුදේ ඔයාලගේ පණිවිඩවල රිප්ලේ කරන්න. එතකොට ඒ කට්ටිය මගේ නම්බරේ නෙවෙයි වෙන නම්බරයකින් ඔබට රිප්ලේ වෙනවා නම් ඒ ඒ මම නෙවෙයි. එතකොට සර් සර් කියලා කියන්න එපා. අයියා කියලා කියන්න. එතකොට පස් දෙනා. එයාලා එයාලත් ඔයාලගේ උදව්වට රිප්ලේ කරන්න දාලා ඉන්නවා එයාලටත් පුළුවන්. එයාලගෙන් ප්‍රශ්න අහන්න එපා හැබැයි. හරිද? මුන්ට කතා කරනවා සර්. නම්ය සැපේ වක්‍රයේ ඇයි මිලක්ෂ ආරම්භය? එතන උන් උන්ට ජොබ් එක පාන දකොට ඒ මොනවා මො පව අහිංසකයි. උන් දන්නේ නැහැ ඒවා. හරි. හරි. පුතේ ඊළඟ එක බලමු. නම්යක. පුතේ ඌ ආය. අනම්යකගේ ප්‍රමාණක්ෂයන්නේ. නම්ය කියන්නේ නේද ඌ අනිත් පැත්ත. ඌ යන්නේ උඩින් මෙහෙන් යන්නේ. මෙහෙන් යන්නේ. දොර මේටි කරන්නේ මේටි කරන්නේ මේටික ඇන්දත් එකයි නොඇන්දත් එකයි අවුලක් නෑ මේක ඇඳින්න ඕනේ මෙයා තමයි මෙයාගේ හැම වෙලේම පුතේ නම්්‍යතාවය PES එකට වැඩි මෙයාගේ මේ ඕනම දැනග නම්්‍යතාවය ගන්න එක පුතේ එකට වැඩි උත්තරයක් කියන්නේ 1.5 1.8 එහෙම නැත්නම් 2 පහ හය ඕන අගයක් එනවා එකට වැඩි අගයක් තමයි නම්ති ලියන්නක නම්ය කරාගේ හැදේ එය මිල වෙනස් වන ප්‍රතිශතයට මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් වඩා වැඩි ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය වෙනස්වන තත්වයකි වෙනස්වන තත්වයකි වෙනස්වන තත්වයකි මිල වෙනස් උච්ච ප්‍රතිශතයට වඩා වැඩි සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන මිල සියර 10කින් වැඩි වුණා නම් සැපයුම 10ට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙනවා හරිනේ මිල වුණාට වඩා වැඩි ප්‍රමාණය හඳින්න පුතේ වක්‍රය හඳින්න වක්‍රය හඳන්නේ හරි එවනම් ඉස්තන පුරවගමු ලක්ෂණවල කොහොමද සැපයුම් නම්්‍යතා සංගුණකයේ එකට වැඩි අගයක් ගැනීම එකට වැඩි අගයක් ගැනීම සැපයුම් වක්‍රයේ සෑම විටම මිල අක්ෂේ ආරම්භය මේ ආරම්භ වෙන්නේ මොකද මිල අක්ෂේ මේ මිල අක්ෂේ ඔය මිල අක්ෂේ හරි අවසානයකට යනවා මොකද්ද මේකේ පූර්ණ නම්ය සැපේ පූර්ණ නම්ය ආය වැඩක් නැහැ පුතේ නැමිලා ඉන්නේ ලෙල්ලදම ආය වැඩක් නැහැ කියලා ආය හාන්සි බුද්ධි පූර්ණ නම්ය වෙ මේ දැන්
देखा पूर्ण नाम है नामी लाइन है आया था मुझे नाम भी था मैं गाना नहीं करो तोड़ने में ताने को पुते आपने नहीं कहा उत्तर है तमाह ये नहीं क्या ना गाना नहीं करा ना बैंग मुझे उत्तर है मुझे एक रन नहीं मिले ऐंदा मुझे उत्तर है मिले मैं आपने नहीं था वस्ता वात तमाह ये दर इतना गातो पी एक की ना मिले थे क्यू एक क्यू दे क्यू तूने वाके सब याद रखो अंदे अंदे निकाले ले नहीं लिया मिले मिले इतासुलु प्रतिशत एक ही वेनास्त मिल इतना सुलु प्रतिशत एक ही वेनस सुने भी मिल इतना सुलु प्रतिशत एक ही वेनस सुने भी एक अन्य बोलते बिंदु टासन संख्या के बिंदु वाके तमाय है वेनस सुने भी सापेयों प्रमाणे सापेयों प्रमाणे विशाल वशे विनस्वन तत्व की सपे प्रमाणे विशाल वशे विनस्वन तत्व की विशाल वशे विनस्वन तत्व इतने बुद्धे समान गुरु और मेकट के नवा मिलन और विनस्वन ते बिर्दी सपे प्रमाणे विनस्वन तत्व हर एक किसी विनस्वन में ए निरुला चले थर मिले विनस अंशु मात्र के अन्य बुद्धे स्थासुरु के अन्य विनस्वना नेता वगैरह नहीं है स्थान बिरेवोत सापेयों नम्यता सांगों ने के सैम विधम अपरिमिते टा समान आ गया क्या नहीं अपरिमिते अपरिमिते सापेयों वाक्य सैम विधम प्रमाण अक्षय टा समान करें प्रमाण अक्षय टा समान करें हरे इलान पे जो है वार थाने इंकराने छोटे अभ्यास आते हैं ना මේ කියපු වක්‍ර පහම එකම රූප සටහන යදින්න ඕකේ තියෙනවා S එක යදින්න ඕන මොකද්ද S2 යදින්න ඕන මොකද්ද කියලා තියෙනවා එහෙනම් ඔක්කොම ටික එකම රූප සටහනක මේ ඉරිකියා ටික දැන් එදා යන්න කරන්ට අගාර හරි දින වාරා දින නැති කියලා මම හිතනවා ඒ වගේ සරල අභ්‍යාසයක් ආයේ මම කරන්න ඕනේ අපි යමු එතනින් ඉස්සරහට සුදු පුතාලා මයික් ඕෆ් කරගන්න ඕනේ මයික් ඕෆ් කරන් ඉන්න ඕනේ හරි අපි ඉතින් ඉස්සරහට යන්න මෙතන මේ ඊළඟට තියෙනවා අපිට මාතෘකා මොකක්ද ස්ථාවර නියත සැපයු නම් වෙන දැන් මේ බලන්න පුතේ මේකේ එකට අඩුයිනේ එකට අඩු කොට ස්ථාවරද නැහැනේ एक एक आगे आगे ने मदद समाहरण दास समाहा मैं आगे कड़े वैली ही नहीं स्थावरण है अबे मुंह बनाना मुंह बिंदु वाला बिंदु विनाशन नहीं है स्थावर है मैं आगे एक ना एक विनाशन नहीं है स्थावर है मुंह आपने भी दिया ना आपने भी दिया स्थावर है विनाशन नहीं है स्थावर नाम में तावस्ता तुना पूर्ण अनाम्य सपेयु पूर्ण अनाम्य सपेयु पूर्ण अनाम्य सपेयु पूर्ण अनाम्य सपेयु वरांगे तो दान्न पी एस समानाय बिंदुए पी एस समानाय बिंदुए PES समानाय बिंदु
समान है पूर्ण अनाम्य सपे एकीय नाम्य सपयो एकीय नाम्य सपयो एकीय नाम्य सपयो एकीय नाम्य सपयो वराने प्रदान PES समानाय एकाय PES समानाय एकाय PES समानाय एकाय अरे इधर बस है पूर्ण नाम्य सपयो पूर्ण नम्य सपयो पूर्ण नम्य सपयो पर आगे तेरे PES अपरिमिताय PES अपरिमिताय हरे अभी आप इलांगा कोटसे तो इलांग कोटसे पाट्टा वैधकर ऐंदा एक अन दान बुदे केवल उस मात्र का नेमोम हेलायाना बीट सेपेव में मिलना में तावे वेनस्वन आखा दान बुदे थारु अपन्नो एक कोटस थारु देखा दाला एक कटा वालगे कुप दागा ना कमान्ने वालगा थारु अपना दागा हरे थारु अपन दागा एक कोटस इतने बुद्धे मामा मेरी का मखान नंद है ना ये तो उधर डाट मरे मेवा वस्त्र है मरे मेरे दिन नल टिका कोड़े मेरे दिन नल टिका कोड़े वे बालान बुद्धे आनाम में कना पटांगने को है इंदे नाक्षे इंदे प्रमाण नाक्षे नाम में कना पटांगने को है इंदे मिले अक्षी मिला अक्षी नहीं ना इतनी वही दिन ना कह रहा था मैं मेक दिए थे अरे वही दिन ना कह रहा था मैं मेक दिए थे मैं रूस टाल मांग अंदर का ना टक्का ला दिया मांग पाँच छोटा पलंगी में वाग ना अंदर ला दिए ने वावास देख कर हाथर हायर अट्टन मैंने भी हमारा लक्ष्य किया ना मैंने भी हमारे उपसर्ग नाना पढ़ दिया था ए बी सी डी अरे उन लोगों को उपसर्ग नाना पढ़ दिया असल में तो मंदिर का नहीं तब मैं क्यों मैं इस एक का वाक्य या पढ़ाने करने बुद्धि कोई अक्षेंद प्रमाण अक्षे मैं काम बढ़ने काम मिला अक्षे को भी ना वह हमने मेटी का रहना वो बटांगा ने दाना प्रमाण आपसे अपना म्याय भी नहीं था आनामन्य सत्यों में आपके लिए म्याय था म्याय भी नहीं था इस तरह बटांगा ने कोई मिला आपसे बटांगा ने क्या म्याय ना कमाते तेरे सत्यों में नाम्य सत्य मारती नाम्य सत्य मारती इतने कभी छोटी वैराग्य करें मुखाद वैरे यहाँ पे तीन दिन මේ නම්යතාවයන් වෙන වෙනම ගණනය කර. A ගේ B ගේ C ගේ D ගේ වෙන වෙනම ගණනය කර. ඉතින් මේ මම මෙතන වෙලා ගන්නවා මම හිතනවා මේන ඇති කියලා මෙතන. මෙතන S1 වක්‍රය හදන්න බාපුදේ පොඩ්ඩක් බලන්න. S2 වක්‍රය. මට මේ ඉඩ ඉතුරු කරන් හදන්න පුතේ. ලොකුවට ඉඩ අරගෙන හදන්න එපා. මොකද මට පොඩි වාක්‍යයක් දෙකක් ලියන්න ඕනේ. එහෙමද? पेना ने अवलात ने वो अवलात ने बोलता है तुम्हें किच्छ वाक्त्र इच्छा का दिया तेरा रूपे अवलात है हरे इस एक मैंने एवर नाम में था
ඒවල නම්බර පුතේ වක්‍රයක ලක්ෂයක නම්්‍යතාවය හොයන්න මම පාවිච්චි කරන්න සූත්‍රය මොකද්ද PE සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q මෙයා තමයි පාවිච්චි කරන්නේ එමනම් ඩෙල්ටා Q මේ ගානේ ඩෙල්ටා Q කියලා පුතේ කියෙත් 20යි 20 බෙදීම ඩෙල්ටා P කියේද වෙනස දෙකයි දෙක වැඩි කිරීම ඒවල මිල සහ ප්‍රමාණ ඒවල මිල කියද දෙකයි ඒවල ප්‍රමාණය කියද 40යි දෙක බෙදීම 40 දැන් කවන්න පුළුවන්ද 20 ර 20 දෙකට දෙක ගැපෙනවා 20 ර 40 ගැපෙනවා එක බෙදීම දෙක 0.5 ඒවල නම්්‍යතාවය කියද ඔයා හදන්න එපා මුතේ මම ඔයාලට වෙලාව දෙනවා චූට බලන් ඉන්න හොඳට ඒවල නම්්‍යතාවය කියද 0.5 මෙන්න මේ වෙලෙ අර සූත්‍රයමයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q හරි ඩෙල්ටා Q වෙනසක් නෑ 20 බෙදීම දෙකම තමයි බීවල මිල බලන්න පුතේ 4යි බීවල ප්‍රමාණය බලන්න 60යි බීවල මිල බලන්න 4යි ප්‍රමාණය බලන්න 60යි 4 බෙදීම 60 4 බෙදීම 60 සුළු කළ බැලුවොත් 2ට 4 ගැපෙනවා 2යි 20 ර 60 ගැපෙනවා 3යි 2 බෙදීම 3 0.6යි 0.6යි හරි ඉන්දේලස්මහයයි එවනම් පුතේ යාපැති ඉඩ දෙපැත්තට බෙදාගෙන S එක වක්‍රයට දාලා A සහ B වල නම්්‍යතාවය ගණනය කරන්න මට මෙතන යට වාක්‍යයක් කියන්න ඉඩ ඕනේ ඉඩ ඕනේ ඉඩත් අතුරු කරගෙන හදාගන්න හදාගන්න හරි රූප සටහන උත්තර ගැනීමක් කරන්න दशम पहाय दशम
හරි නේ ඔය විතර හරි කියලා පුතේ එමනම් ඔයා දැක්ක දෙයක් මොකද දැක්කේ මේ අනම්ම්‍ය සැපයුම් වක්‍රේ ඕනෑම ලක්ෂයක නම්්‍යතාව හොඳට අහගෙන ඉන්න වෙන වැඩ කරන්නේ ඔය ගෙදර බල්ලෝ නලවන්නේ නැහැ නංගි මල්ලිත් එක්ක සෙල්ලම් කරන් යන්නේ නැහැ බලාගෙන ඉන්න මම මේක හරිද ඒක වැදගත් MCQ ප්‍රශ්නයක කොටසක් මේ සැපයුම් නම්්‍යතාවේ අනම්ම්‍ය වක්‍රේ ඕනෑම ලක්ෂයක නම්්‍යතාවය එකට වඩා අඩුයි අනම්ම්‍ය නම් එකට වඩා අඩුයි කියලා දාන්න හැබැයි මෙයාගේ වැඩක් තියෙනවා මොකද්ද වක්‍ර දිගේ ඉහළට යද්දී එහෙම නැත්නම් මිල වැඩි වෙද්දී නම්්‍යතාවේ ක්‍රමයෙන් මොකද වෙන්නේ වැඩි වෙනවා ක්‍රමයෙන් මොකද වෙන්නේ වැඩි වෙනවා අන්න ඕක අපි ලියන්න ඕනේ මෙතන ලියන්න පුතේ ලියන්න S එක වක්‍රයට අදාළව ලියන්නේ ලියන්න ඒකට අදාළව විතරයි අනිත් එකට එහෙම අදාළව ලියන්නේ අනම්ම්‍ය සැපයුම් වක්‍රයක අනම්ම්‍ය සැපයුම් වක්‍රයක අනම්ම්‍ය සැපයුම් වක්‍රයක නම්්‍යතාවය නම්්‍යතාවය එකට වඩා අඩුවන අතර එකට වඩා අඩුවන අතර එකට වඩා අඩුවන අතර එකට වඩා අඩුවන අතර වක්‍රයේ දිගේ ඉහළට යන විට වක්‍රයේ දිගේ ඉහළට යන විට වක්‍රයේ දිගේ ඉහළට යන විට එනම් මිල වැඩි වන විට එනම් මිල වැඩි වන විට එනම් මිල වැඩි වන විට නම්්‍යතාවයේ ක්‍රමයෙන් වැඩි වේ නම්්‍යතාවයේ ක්‍රමයෙන් වැඩි වේ නම්්‍යතාවයේ ක්‍රමයෙන් වැඩි වේ නමුත් 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 කිසි විටකත් එකට සමාන නොවේ කිසි විටකත් එකට සමාන නොවේ බලන්න බලාගෙන මේ නම්්‍යතාවය වැඩි වෙනවා තමයි 0.5 0.6 7 8 9 යයි හැබැයි කවදාවත් එක වෙනවද එක වෙන්නේ නැහැ එක වෙන්න නම් මැදට එන්නේ නැහැ නේද මැදට එන්නේ නැහැ එක වෙන්නේ නැහැ පුතේ කවදා දැන් හදමු අපි නම්්‍යයේ C සහ D වක්‍රවල නම්්‍යතාවය හදමු මෙන්න මම මෙතන හදනවා C මම මෙතන අයත්තරට පේන වැඩි කියලා ලොකු අවුලක් නැති හරි දැන් නම් හදන්න පුළුවන් ඔයාටම डेल्टा क्यू में दी में डेल्टा पी में दी क्रीम में पी में दी में क्यों डेल्टा क्यू डेल्टा पी में ना स्वेन है विश्व में दी में देखो तमाई ने है भाई पी में दी में क्यों है ना स्वेन हो सी लक्ष्य पी ए विल्ला हायाई क्यू ए विल्ला विश्व है ने हदार गया तो आप देखो हाय में दी में विश्व विश्व का पैरा හය බෙදීම දෙක උත්තරේ තුනේ උත්තරේ තුනේ සීවල උත්තරේ තුනයි සීවල උත්තරේ තුනයි වැඩේ ඔකේ වැඩේ හරි මම වුණා දීවල සූත්‍රයමයි විශ්වවිද්‍යාල දෙකමයි මිලසා ප්‍රමාණය විතරක් වෙනස් වෙනවා දීවල මිල 8යි ප්‍රමාණය 40 8යි 40 8යි 40 සුළු කරලා 2 40 ට කැපෙනවා 20 40 ට කැපෙනවා 2යි 2 8ට කැපෙනවා 4යි 4 විදිහම දෙක උත්තරේ 2යි ගාන හදලා වක්‍රය මෙන්න මේ වගේ වෙන පාතකින් දාගන්න මෙහෙම
वाक्य अर्दा में आते यानी वाक्य अर्दा नाम्य सपयु वक्रेक नाम्य सपयु वक्रेक नाम्य सपयु वक्रेक नम्यतावे इकट्ठे वैदिवना आतरे नम्यतावे इकट्ठे वैदिवना आतरे वाक्रे दिगे इहेरटा गमंकरण अभी तो वाक्रे दिगे इहेरटा गमंकरण अभी तो वाक्रे दिगे इहेरटा गमंकरण अभी तो नम्यतावे क्रमे अडुवे नम्यतावे क्रमेण अडुवे नमुत एकट समानु नमुत एकट समानु नमुत एकट समानु उत्तरे प्रश्न के इसी हाथर मेलवत वाट पे ना इनसे क्यों बे के उत्तरे हाथर है हर द एक समाज एक हितनु आए कटवाड़ा एक वैरादे पुते रुवेनस ने ने है ना उत्तरे हाथर निमोम वैरी मैंने भी तो नाम मितावे आडू एक ये देकर यहाँ पे तेरे रूप से ढाना नहीं थे ये तो पुते बड़ी कैटलो आगे प्रश्न रूप से ढाने वैदिला नहीं पुते बड़ी प्रिंटिंग मिस्टेक क्या तेरा ये हिंदा ये प्रश्न कराने ඉතින් අපි අවසාන භාගයට එනවා නිබන්ධනේ මේකත් හරි වැදගත් ප්‍රශ්නයක් මේ අන්තිම එක වැදගත් ප්‍රශ්නයක කොටසක් ඉතින් මේක කතා කරාට පස්සේ සැපයු නම්්‍යතාවය කියන කොටස අවසන් වෙනවා මට හිතෙන්නේ පැය එකමාරක් පැය එකයි විනාඩි 45ක වගේ කොටසක් ඇත්තේ මේ සම්පූර්ණ වීඩියෝ එක උර අපේ පැය දෙකකට වඩා අඩු කාලයකින් උදේ සැපයු නම්්‍යතාවයේ සම්පූර්ණයෙන් කතා කරලා අවසන් කරා මිල ඉල්ලුම් නම්්‍යතාවයත් මතක් කරමි හරිනේ මෙලෙල්ලු නම්්‍යතාවයත් මතක් කරමින් අපි මේ පැය දෙකකට ආසන්න කාලය තුල සුපිරියට සැපියු නම්්‍යතාවය අවසන් කරා. ඉතින් මේක ගේමක්. මේක තමයි ගේම. ලබන සති දෙක ඇතුළත බදු කොටස අවසන් වෙනවා. ඊට පස්සේ ඔබට බදු වලට අදාළ කරන වෙනම ප්‍රශ්න පත්‍ර කට්ටලයක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර ටිකෙන් බදු ගණන් හදනවා පුතේ. බදු එපා වෙන්න හදනවා බදු. ඊට පස්සේ ඊළඟට සහන අදාළ ඒ විදිහට යන්නේ. සාමාන්‍ය දවස් දෙකෙන් දෙකට වගේ අපිට මේක ලස්ටි ඉවර කරගෙන යෑමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපේ නිබන්ධනයේ අවසානම කොටස ළඟා වෙනවා. සැපයු නම්්‍යතාවයේ සැපයු මිල නම්්‍යතාවයේ තීරණය කරන සාධක. සැපයු මිල නම්්‍යතාවයේ තීරණය කරන සාධක. පුතේ සැපයුම අනම්්‍යද නම්්‍යද කියලා තීරණය කරන සාධක වලට අපි කියනවා සැපයු මිල නම්්‍යතා තීරණ. මොනවද කියන්නේ? සැපයු මිල නම්්‍යතා තීරණ. සැපේ නම්්‍යතාවය අනම්්‍යද නම්්‍යද යන්න තීරණය කරන සාධක අනම්්‍යද නම්්‍යද යන්න තීරණය කරන සාධක ලියන පුතේ පළවෙනි සාධකේ අපි ලියන ගමන් සාකච්ඡා කරමු ලියන පළවෙනි එක නිෂ්පාදන සාධකවල ඇති සංචලතාවය නිෂ්පාදන සාධකවල ඇති සංචලතාවය निष्पादन साधक संचलता संचलता
සංචරතාවය කියන්නේ නිෂ්පාදන සාධක යහා මෙහා කිරීමේ හැකියාව. සමහර නිෂ්පාදන සාධක තියෙනවා එක් භාණ්ඩයකින් තවත් භාණ්ඩයකට ඉතා ඉක්මනින් මාරු කරන්න පුළුවන් කියන. සමහර ඒවා එහෙම බෑ. ඒද දැන් උදාහරණකට තන පුතේ ඇංගලොන් කර්මාන්ත ශාලාවක උඩ හයි කරලා තියෙන ජුකි මැෂින් ටික වෙනස් කරන්න පුළුවන් එකපාරට තනින් තන එහෙම වෙනස් කරන්න බෑ හරි අමාරු. ඒ ජුකි මැෂින් එකකින් කරන්න පුළුවන් තවත් රෙද්දක් වාහනයක විතරයි. ඉතින් ඒ වගේ එක සංචලතාවය නෑ. එහෙමනම් ඒ වගේ එකක් අනම්මයි කියලා අපි කියන්නේ. හැබැයි සංචලතාවයේ ඩක්කල් එහාට මෙහාට මාරු කරන්න පුළුවන් දෙයක් තියෙනවා. බලන්න පුතේ ශ්‍රමිකයෙක් කියන්නේ ටිකක් දක්ෂතාවයේ තියෙන පොරක් නම් වෙන වෙන රස්සා කරන්න පුළුවන්. සංචලතාවය වැඩි එක රස්සාවකින් තව රස්සාවකට මාරු වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒතකොට ඒ වගේ කෙලකට තියෙන පුතේ නම්ය සැපයමක් තමයි තියෙන්නේ. කියවුව යටින් තියෙන වාක්‍ය. සලකා බල්ල බාන්නේ නිපදෙවීමට භාවිතා කරන නිෂ්පාදන සම්පත් යොදා නිපදෙවිය හැකි වෙනත් බාණ්ඩ පවතින විට සැපය නම්යතාවය නම්ය වන්නේ නම්ය ඉස්තරල යන නම්ය වන්නේ කර්මාන්ත අතර සම්බස් සංචරණ හැකියාවක් පවතින බැවි. හරි. එතකොට මතක තියාගන්න පුතේ සංචලතාවයක් පවතින සැපයම නම්ය. සංචලතාවයක් නැත්තම් සැපයම අනම්ය. මම ආයෙ කියනවා සංචලතාවයක් තිබේ නම් සැපයම නම්ය සංචලතාවයක් නැත්තම් සැපයම අනම්ය. දෙවෙනි සාධකයේ ලියන පුතේ මිල වෙනස් වී ගත වී ඇති කාලය මිල වෙනස් වී ගත වී ඇති කාලය සාමාන්‍යයෙන් පුතේ භාණ්ඩයක මිල වැඩි වුණ පළියෙන් එකපාර අපිට භාණ්ඩ වැඩි කරන්න බෑනේ පුතේ මිල වැඩි වෙච්ච පළියට අපිට එකපාර භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්න බෑ ඒකට ටික කාලයක් යනවා ගියාට පස්සේ තමයි අපිට ප්‍රොසෙස් එකට ඇවිල්ලා ගානට ඇවිල්ලා හැඩ ගැහිලා ඒ භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් නේද මිල අඩු වුණා කියලා එකපාරට අපිට භාණ්ඩ ප්‍රමාණය අඩු කරන්න බෑ මොකද අපි සපේන ප්‍රමාණයක් තියෙනවනේ එතකොට පුතේ මේක මේ කෙටි කාලයේදී සැපයුම වෙනස් කරන්න අමාරු වෙන අනම්මේ වෙනවා දිගු කාලයේදී සැපයුම වෙනස් කරගන්න පුළුවන් හින්දා නම්ය වෙනවා කියෙවමු සැපයුම තීරණය කිරීමට කෙටි කාලයේදී ඇති ඉඩකට සීමා සහිත බැවින් කෙටි කාලයේදී සැපයුම නම්යතාවය අනම්ය වන අතර හිස්තනේ ලියන්න අනම්ය වන අතර දිගු කාලයේදී සැපයුම නම්යතාවය නම්ය වේ දිගු කාලයේදී අපිට සැපයුම වෙනස් කරන්න අවසානයක තොග රැස් කර තබා ගැනීම හැකියාව තොග රැස් කර තබා ගැනීම හැකියාව තොග රැස් කර තබා ගැනීම හැකියාව අපි කියවල බලමු කියවන්න බාණ්ඩ තොග රැස් කර තබාගෙන හදිසි අවස්ථාවලදී විදිතවලට ඉදිරිපත් කළ හැකිනම් සැපේ නම්යතාවය නම්ය වේ සැපේ නම්යතාවය නම්ය වේ තොග රැස් කර ගන්න පුළුවන් නම් සැපේම නම්යයි. තොග රැස් කර ඉන්න බැයි නම් සැපේම අනම්යයි. දැන් බලන්න පුතේ මාළු තොග රැස් කරලා තියාගන්න පුළුවන්. බෑනේ. එහෙම තියාගන්න බෑනේ. ඉතා ඉක්මනින් නහක් වෙනවනේ. ඒතර ඒ වගේ භාණ්ඩවල සැපේම පුතේ අනම්යයි. හැබැයි තොග රැස් කරලා තියාගන්න පුළුවන් දේවල් වල ටිකක් සැපේම නම්යයි. එච්චර. එහෙනම් සැපේම නම්යතාවය තියෙන කර සාධක තුනක් අපි සාකච්ඡා කරා. නිබන්ධනය අවසන් කරන්න යන්නේ මොකද්ද සාකච්ඡා කරේ පළවෙනි එක සාධකවල ඇති සංචලතාවය සංචරණයතාවය දෙක මිල වෙනස් වී ඇති කාලය ඊළඟ එක තොග රස කර තබා ගැනීම හැකියාව ඉතින් ඔන්න සැපයුම් නම්යතාවය පුතේ අවසන් වෙනවා ඒත් එක්කම නම්යතාවයේ නිබන්ධනය සම්පූර්ණේ අවසන් වෙනවා පුතේ මේ වෙද්දි වැඩේ අවරයි නම්යතාවයේ කොටසේ ඉල්ලුම් නම්යතාවේ සැපයුම් නම්යතාවේ ඉල්ලුම් නම්යතාවේ යටතේ මිල ඉල්ලුම් නම්යතාවේ හරස් ඉල්ලුම් නම්යතාවේ ආදායම් ඉල්ලුම් නම්යතාවේ කියන නම්යතා වර්ග තුනත් සැපයුම් නම්යතාවේ යටතේ මිල සැපයුම් නම්යතාවේ කියන කොටසත් අපි සාකච්ඡා කරලා අවසන් කරා. එහෙමනම් අදින් අපි නම්යතාවේ නිබන්ධනය අවසන් කරලා ලබන සතිය වෙද්දී බදු සහනාධාර උපරිම මිල අවම මිල සලාක ආනායන ඇතුළත් සමස්ත නිබන්ධනය ආරම්භ කරනවා මුලින්ම අපි එකේ බදු කොටස ලබන සතිය අපි සාකච්ඡා කරනවා. එවනම් අපිට අදට
තියෙන කාලය අවසන් ඒත් එක්කම අපි අද වැඩ කොටස අවසන් කරා නැවත වතාවක් මේ වීඩියෝ එක අවශ්‍ය නම් ඉල්ලගෙන බලන්න තව දවස් කීපයකින් මේක අප්ලෝඩ් වෙවි ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවත වතාවක් මේක බලන්න එහෙමනම් ඉදිරියේදී තියෙන ස්පීඩ් තියර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන කට්ටිය ඒකටත් සම්බන්ධ වෙන්න පුදී අහන්න පළවෙනි පාඩම නැවත වතාවක් කරන්න පටන් ගන්නවා ඉතා කෙටි කාලෙකින් ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ පාඩම ඒ හින්දා ඒකටත් කට්ටිය සම්බන්ධ වෙන්න ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවා නම් විභාගයේ අවසන් වෙලා මේ පාර ප්‍රතිඵල ආපු තමන් අපේක්ෂා කරපු බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලැබිච්ච නැති කට්ටිය ඉන්නවා නැවත දෙවෙනි වතාව හෝ තෙවෙනි වතාව කරන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවා නම් උතේ ෂයි එක වැඩක් නැහැ try කරපන් ඒක තමයි වැදගත් එකද දෙකද තුනද කියලා වැඩක් නැහැ පුතේ කැම්පස් යන්න එකේ හරි දෙකේ හරි තුනේ හරි කැම්පස් පාය එහෙනම් ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවා නම් නැවත කරන්න ඉන්න එයාලටත් ආරාධනා කරන්න පුනරීක්ෂණ පන්තිය පටන් ගන්න තියෙනවා ස්පීඩ් තියරි පන්තියත් යාළගේ පටන් ගන්නවා එතකොට ඒවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා කට්ටියනම ආරාධනා කරනවා එහෙමනම් හැමෝටම සුවදායි සුවබර සතියක් ප්‍රාර්ථනා කරනවා අපි ලබන සතිය පුතේ අලුත් ටියුට් එකෙන් හම්බෙමු හැමෝටම තෙරුවන් සරණයි